කවුරු හරි කෙනෙක් ඔබෙන් ඇහුවොත් ඇයි ඔයා මෙච්චර බණ අහන්නේ? එහෙම නැත්නම් ඇයි ඔයා මෙච්චර දන් දෙන්නේ? ඇයි ඔච්චර පන්සල් යන්නේ? ඇයි ඔච්චර සිල් ගන්නේ? ඇයි ඔච්චර භාවනා කරන්නේ? ඔය ආදී වශයෙන් විවිධ ප්‍රශ්න ඔබෙන් ඇහුවොත් ඔබ ඒවට විවිධාකාර උත්තර දෙයි. සමහර වෙලාවට කියයි, ස්වාමීන් වහන්ස නිවන් දකින්න නීති මේ ඔක්කොම කරන්නේ කියලා කියයි. තව කෙනෙක් කියයිනේ, ස්වාමීන් වහන්ස නීතින් ජීවිතේ හරියම දුකයිනේ, දුකෙන් නිදහසෙන් තමයි මේ ඔක්කොම දේවල් කරන්නේ කියලා. තවත් කෙනෙක් කියයි, මේ දුක නැති කරලා සතුටින් ඉන්න තමයි ස්වාමීන් වහන්ස මගේ බලාපොරොත්තු, ඒ හින්දා තමයි මම මේවා කරන්න කියලා. ඔය අතර කෙනෙක් කියයි, ස්වාමින් වහන්ස මම මේ හැම එකක්ම කරන්නේ හිත හදාගන්න කියලා. ඔය කියපු ඔක්කොම උත්තර හරි. ඒ අතරේ මම වැඩියෙන් අද දේශනාවේ අවධානය යොමු කරන්නේ මෙන්න මේ හිත හදාගන්න කියන උත්තරයේ දිහාවට. එතකොට අපි මේ ධර්මයේහි යෙදෙන්නේ හිත හදා ගැනීම පිණිසයි. අපේ හිත හදාගන්න ඕන අපි, වෙන කවුරුවත් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ විතක අපිට මතක් කරනවා, තුම් හේහි කිච්ඡං ආතප්පං අක්ඛාතාරෝ තථාගතා. ඔබ ඔබේ කාර්යභාරය කරන්න. තථාගතවරු කියලා කියන්නේ මාර්ගෝපදේශකයෝ විතරයි. මාර්ගෝපදේශකයෝ කියන්නේ යන්න ඕන තැනට පාර කියලා දෙන අය විතරයි. පාර කියලා දෙන අය පාරේ ගිහිල්ලා නිතය ඇදගෙන ගිහිල්ලා අදාළ තැනට දාන්නේ නැහැ. මෙන්න පාර අහවල් තැනට යන්න ඕන නම් මේ විදිහට යන්න කියලා කියන එක විතරයි කරන්නේ. ඒක බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සන උපමාවකින් කියනවා. ඒ සංයුක්ත නිකායේ තියෙනවා සූත්‍ර දේශනාවක් පෝරාණංජස කියලා. පෝරාණ කියන්නේ පැරණි, අංජස කියන්නේ පාර, පැරණි පාර. ඔන්න මිනිස්සෙක් ඉන්නව ගමක. ඒ මිනිස්සයා දවසක් යමක් සොයමින් කැලේට යනවා. ඒ කැලේ යනකොට මෙයා දෙපැත්තේ කැලෑ දෙකක් දකිනවා. දෙවටක් දිගේ යනකොටද කැලෑ දෙකක් දකිනවා. එයා කැලෑ දෙකෙත් හරියම ඇවිදලා ඇවිදලා මේ කැලෑ දෙක මැද්දෙන් යනකොට දකිනව නටඹුන් වෙච්ච පාරක්. එයා ඒ නටඹුන් වෙච්ච වල් වැදිච්ච පාර සුද්ධ කරගෙන ඉස්සරහට යනකොට එයා දකිනවා නටඹුන් වෙච්ච ප්‍රාකාරයකින් වට වෙච්ච පැරණි නගරයක්. ඉතින් මෙයා මේ නගරයට ගිහිල්ලා නගරයේ තියෙන සුන්දරත්වය බලලා ඔක්කොම කරලා ආපහු ගමට එනවා. ගමට ඇවිල්ලා ගමේ මිනිස්සුන්ට කියනවා, මම මෙන්න මේ විදිහට ගමනක් යද්දි මම මේ විදිහට කැලෑ දෙකක ඇවිද්දා. ඒ කැලෑ දෙකේම ඇවිදගෙන යනකොට නටබුන් වෙච්ච පාරක් මං දැක්කා. වැහිච්ච පාරක්. ඒ වැහිච්ච පාර සුද්ධ කරගෙන මං ඉස්සරහට යනකොට මේ විදිහට පැරණි නගරයක් දැක්කා. ඔය ඇත්තන්ටත් ඒ නගරයට යන්න ඕන නම් ඔන්න මං පාර සුද්ධ කරලා තියෙනවා. මෙන්න පාර, මේ පාර ගිහිලා ඒ නගරය බලන්න කියලා අර මිනිස්සෙ කියනවා. බුදුහාමුදුරෝ දේශනා කරන තමන් වහන්සේත් කළේ අන්න ඒ මිනිස්සෙ කරපු වැඩේ. මොකද්ද? උන්වහන්සේත් මේ ප්‍රතග්ජන ලෝකයේ ඔබ අපි ජීවත් වෙන සමාජයේම පහළ වුණා. එහෙම පහළ වෙලා උන්වහන්සේත් කාමසුඛල්ලිකාන යෝග අත්තකිලමතාන යෝග නම් වූ කැලෑ දෙකේ ඇවිද ඇවිද හිටියා. එහෙම ඇවිදගෙන යනකොට උන්වහන්සේ දුටුව වැහිච්ච පාරක්. ඒ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ පාර හෙලිපෙහෙලි කරගෙන උන්වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඉස්සරහටම යනකොට උන්වහන්සේ දකිනවා නිවන් පුරය, හෙවත් නිවන නම් වූ නගරය. ඒ නිවන ප්‍රත්‍යක්ෂ කරගත් උන්වහන්සේ ගමේ උදවියට කියනවා, නිවන් දකින්න කැමති නම්, නිවන් පුරයට යන්න කැමති නම් මෙන්න පාර, පාර ගමන් කරන්න කියලා. පාර පෙන්නනෝ විතරයි. එක එක්කෙනා අරගෙන ඇවිල්ලා පාර දිගේ ඇදගෙන ඇවිල්ලා අර පුරයට දාන්නේ නැහැ. ආන් ඒ වගේ
බුදුහාමුදුරුවරු කියන්නේ මාර්ග උපදේශකවරු. එතකොට බුදුහාමුදුරුව මඟ පෙන්වන්නේ මොකටද? නිවනට. එතකොට නිවන් දකින්නවා කියන එක විවිධාර්ථවත් විදිහට තේරුම් කරන්න පුළුවන්. ඒ අතරේ කාර්තය තමයි හිත හදා ගන්නවා කියන එක. එහෙනම් අපි හැම දිනාමත් උත්සාහ කරන්න හිත හදා ගන්න. දැන් මේ මොනව කළත් කොච්චර දන් දුන්නත් සිල් ගත්තත් භාවනා කරත් වෙන වෙන පින් දහම් කළත් නේද දඹදිව ගියත් අටපිරිකර පූජ කළත් කටින පින්කම් කළත් අන්තිමේදී හිත හදා ගන්න බැරි නම් ඔය කිසිම දෙයකින් ප්‍රයෝජන නැහැ. ඊළඟ භවයේ දුගතියට යන්න වෙනවා. දවසක් එක මහත්මයෙක් මගෙන් ඇහුවා, ස්වාමින් වහන්ස බලන්න ධර්මාශෝක රජුර කොච්චර පින් කරපු එක්කෙනෙක්ද, මොන තරම් පින් කරද? එතුමා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මස්කන්ධ 84,000 වෙනුවෙන්ම වෙහෙර විහාරාරාම 84,000ක් හදලා තියෙනවා. රටවල් 9කට ධර්ම දූතයන් මෙහෙවලා තියෙනවා. තමන්ගේ දුව මහාන කළා, පුතා මහාන කළා, මුණුපුරා මහාන කළා, මොන පින්ද නොකලේ? හැබැයි එහෙව් ධර්මාශෝක රජුරුවොත් මැරෙන්න ගිහිපු වෙලාවේ එතුමගේ ශරීරයට දාඩිය දානකොට ළඟ හිටපු සේවිකාවක් දැහැත් කොලයක් අරගෙන පවන් සැලුවා කියලා රජුරුවන්ට කේන්ති ගියා. මාන්නේ වැඩි වුණා, මේ වගේ සේවිකාව මෙහෙමද මට සලකන්නේ කියලා. මාන්නේ කේන්තියෙන් මැරිලා ගියා. අන්තිමේදී සතියකට පිඹුරෙක් වෙලා ඉපදුනා කියලා කියනවා. දැන් බලන්න. ඉතින් එතුමා අර ප්‍රශ්නේ අහපු මහත්මයගෙන් අහන, එච්චර පින් කරපු ධර්මාශෝක රජුරවන්ට ඇයි අපාය යන්න උනේ? ඇයි අර පින්කම් මතක් වුනේ නැද්ද කියලා. ඒ වෙලාවේදී මම එතුමාට උත්තර දුන්නේ, ධර්මාශෝක රජුරෝ ස්ථාන හදපු බව ඇත්තයි. හැබැයි එතුමාට సంతානි හදාගන්න බැරි වුණා. ඒකයි හේතුව. තමන්ගේ හිත තමන්ට හදාගන්න බැරි වුණොත් ඒ කෙනා හරීම අසරණ කෙනෙක් බවට පත් වෙනවා. හරියට බැලුවොත් මේ ලෝකේ උනත් අපි ওই අනවශ්‍ය අර්බුදවල ගැටුම්වල පැටලෙන්නේ වෙන දෙයක් නිසා නෙවෙයි, අපේ හිත අපිට හදාගන්න බැරි කම නිසා. හිත හදාගන්නවා කියන්නේ තව විදිහකින් කියනවනම් සිතුවිලි කලමනාකරණය කරන එකට. අතොරක් නැතුව අපේ හිතට ගලාගෙන එන කුසලා කුසල සිතුවිලි තියෙනවා. කුසලා කුසල කියන්නේ සරලව කියොත් හොඳ නරක සිතුවිලි. මෙන්න මේ හොඳ නරක සිතුවිලි හරියට කලමනාකරණය කරන්නේ නැතුව හොඳ සිතුවිලි බැහැර කරලා නරක සිතුවිලි වැඩෙන විදිහට අපි හැසිරුණොත් අපි පිරිහෙනවා. පින්වත්නි, සිතක එක මොහොතක හටගන්නේ එක සිතුවිල්ලයි. ඒ සිතුවිල්ල එක්ක රාගයක් වෙන්න පුළුවන්, ද්වේෂයක් වෙන්න පුළුවන්, මෝහයක් වෙන්න පුළුවන්, වෛරයක් වෙන්න පුළුවන්, ඊර්ෂ්‍යාවක් වෙන්න පුළුවන් නරක පැත්තෙන්. හොඳ පැත්තෙන් ගත්තොත් ශ්‍රද්ධාවක් වෙන්න පුළුවන්, වීරයක් වෙන්න පුළුවන්. ඒ වාගේ හොඳ සිතුවිලිත් තියෙනවා. එතකොට ඔන්න ඔය එක මොහොතක ඇතිවෙන එක සිතුවිල්ලක් පාලනය කරගන්න බැරි වීම නිසා හරියට බැලුවොත් මේ ලෝකේ මිනිස්සු කොච්චරනම් දුක් විඳිනවද කියලා බලන්න. ඔය මොහොතකට සිතේ පහළ වෙන සිතුවිල්ල පෝෂණය කරලා ඒක වැඩි දියුණු කරලා ඊට පස්සේ ඒ සිතුවිල්ල නරක සිතුවිල්ලක් නම් ඒ නරක සිතුවිල්ල වැඩි වෙන විදිහට කල්පනා කරලා ඒක ආවේගයක් බවට පත් කරගෙන ඒක ආවේග බවට පත් කරගත්තට පස්සේ ඇතුලේ ඒ සිතුවිලි රඳව ගන්න බැරි වුණාම අන්තිමේදී මොකද කරන්නේ? ඒ සිතුවිලි කයින් වචනෙන් එළියට දාලා දුරාචාරකම් කරලා පිරිහිලා යනවා. ඔන්නෝය එක සිත රැකගන්න බැරි වෙච්ච නිසා නේද අදත් ලංකාවේ සිපිරි ගෙවල් වල දහස් ගණන් ලක්ෂ ගණනින් මිනිස්සු දුක් විඳින්නේ. දැන් බලන්න ඔය හිරගත වෙලා ඉන්න අය කරපු වැරදි දිහා බැලුවොත් සමහර වෙලාවට මේ එක මොහොතක සිතුවිල්ලක් පාලනය කරගන්න දක්වපු අපොහොසත්කම නිසා නේද එයාට ඒ සිතුවිල්ල පාලනය කරගන්න නොහැකි වීම නිසා නේද